රට සම්පූර්ණ විවෘත කිරීමට පාසල්ද විවෘත කිරීමට තීරණය කළ තිනවා මේ වෙනකොට ඒ සියල්ල මැද්දේ අතත් රෝගීන් 4 දිනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඒ වාර්තා නිකුත් කරන්න හරියටම රෑ 12ට වෙන්නේ ඒ කියන එක දන්නේ නැහැ අද දින ඔමීට සල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාධිපතිවරයා විසින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 4ක් සිදු වී ඇති බව තහවුරු කරන අතර යනු මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව මරණ සංඛ්‍යාව 73ක් පළමු වන පුද්ගලයා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලෙක් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මේකස්ත වෙනවා මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇති වුණු නියුමෝනියා තත්ත්වයක් දෙවන මරණය තමයි විශේෂතම කාරණේ මේ 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 දෙවන මරණය නිසා තමයි මේ මාරය 12ට නිකුත් වුණත් මේ ප්‍රවෘත්ති විශේෂිත වෙන්නේ අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි යෝතියක් අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් 19 ආසාදිතක ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියා මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී මේ ගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදින නිසා උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයක් ඒ නිසා මේ කාන්තාව අවුරුදු 27ක යුවතිය ජීවිතක්ෂයට පත්වලා තිබෙන්නේ කොරෝනා නිසාමයි කොරෝනා නිසා ඇති වුණු අක්මා රෝගී තත්ත්වයක් දැන් මේ පළවෙනි වතාවට තමයි දැන් කලින් කතා වුණ අඩු වයස් තරුණ පුද්ගලයෙක් ගැන පිරිමි පුද්ගලයෙක් ගැන ඔහුට වෙනත් රෝග තිබුණා නමුත් මෙයාගේ එහෙම කිසිම රෝගයක් ගැන වර්තා වෙන්නේ කොරෝනා හැදලා අක්මා වුණ රක්කලා තමයි එයා ජීවිතක්ෂයට පදලා තින්නේ ඊළඟට කල්තර දිස්ත්‍රික්කයෙන් රෝගීන් දෙදෙනෙක් මෙවර අද දවසේ වර්තා වෙනවා කල්තර දිස්ත්‍රික්කයේ පොකුණුවිට පදිංචි අවුරුදු 59ක කාන්තාවක් නිවසේදී ජීවිතක්ෂයට පත් වුණේ මරණයට හේතුව ලෙස දැක්වුණේ කොවිඩ් 19 නිසා ඇති වුණු පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනය ඊළඟ මරණයත් කළුතරමයි කළුතර හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලෙක් නිවසේදී ජීවිතක්ෂයට පත්ර තිබුණා ඒකට හේතුවත් කොවිඩ් 19 නිසා ඇතු පපුවේ ආසාදනයක් යනු කළුතරින් මරණ දෙකක් තියෙනවා අද දවසේ විශේෂිත වෙන්නේ ඒ නිසා මොකද මේ දක්වා නිකුත් වුණු මරණ සියල්ලම කොළඹින් අද දවසේ කළුතර දිස්ත්‍රික්කයෙන් ඝාතන දෙකක් පිළිබඳව කොවිඩ් කළ ඝාතන දෙකක් ගැන වර්තා වෙනවා එකම වයස අවුරුදු 27ක කාන්තාවකුත් ඉන්නවා එහෙම ආසෙ තමයි සම්පූර්ණයෙන්ම රට විවෘත කරන්න ආණ්ඩුව තින්නේ කියලා තියෙන්නේ ඒකේ තියෙන ලොජික් එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් ඒක ඇතුළේ තියෙන කෙමිස්ට්‍රි එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් දවස ගන්න මිනිස්සු මැරෙද්දී සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීම ඇතුළේ ඒ බලාපොරොත්තු වෙන්නේ එක මොකක්ද කියන එක ප්‍රශ්නය බස්නාහිර විතරක් තිබ්බක කොළඹ විතරක් මරණ එක දැන් කළුතරට ඇවිල්ලා තියෙනවා කළුතරින් කුලියා පිටිට කලින් ගියා හැබැයි කළුතර මේ මරණ දෙකක් එක ළඟ වාර්තාවන් පළවෙනි වතාව ඒක අනෙක් දිස්ත්‍රික්කවට යාම සතුටක්ද කියන එක තමයි අපිට හිතෙන්නේ